හිතාමිට් උනේ. ඒ දවසේ රාත්‍රියේදී පියුමිහන්සමාලි තමන්ගේ මස් 250 රහස් පොලිසියේ ලොක්කෙකුට දීපු සිද්ධියක් මාධ්‍යයට වාර්තා වෙනවා. මේ පිම්පි වැඩේ සඳහා මැදිහත් වෙලා තියෙන්නේ රාජපක්ෂ පවුලේ කෙනෙක්. විශේෂයෙන්ම ඒ දවසේ උදෑසන රහස් පොලිසියට යන්න තිබුණු පියුමිහන්සමාලිට කරදරයකින් හිරිහැරයකින් තොරව එතනින් ගැලවිලා එන්න අවශ්‍ය කරන වපසරිය හදලා දෙන්නයි කියලා ඊයේ දවසේදී ගෝඨාභය විසින් අපේ සිද්ධාලේප පොලිස්පතියට දැනුම් දීලා තිබුණා. සිද්ධාලේප පොලිස්පති මේ වැඩේ බාර දීලා තිබුණේ රොහාන් ප්‍රේමරත්නට. රොහාන් ප්‍රේමරත්න මේ අවස්ථාවේදී පියුමිය දුරකථනයේ සම්බන්ධ කරගෙන ඔයා එන්න කිසිම කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැහැ. හැබැයි අපිවත් බලා ගන්න ඕනේ කියලා තියෙනවා. කොහොමදත් පියුමි ඕනම කෙනෙක් බලා ගන්නවයි කියලා රංජන් ඇතුළු බහුතරයක් දෙනා දන්න කාරණය. කොහොමදත් පියුමි හංසමාලි මේ අවස්ථාවේදී ක්‍රාස් පොලිසියේ ලොක්කට දැන් දෙන්නම් විදිහට කතා කරලා වැඩේ සමතේකට පත් කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි ඇය බය නැතුව ඊයේදී රහස් පොලිසියට ගිහිල්ලා කරදරයකින් හිරිහැරයකින් තොරව පොලිස් ලොක්කගේ උකුලේ තුරුල් වෙලා ගෙදර ගියේ. ගෙදර ගියේ රටටම කොකා පෙන්නලා. කොහොමදත් ඉන් පස්සේ පියුමගේ කුරුඳුවත්තේ අලුතෙන් ගත්තු බංගලාව ඇතුලේ තමයි මේ බිලි පූජාව පැවැත්වුවේ. එතනට ගිය මේ කාලකන්නේ පොලිසිය අධ්‍යක්ෂකවරයා රහස් පොලිසියේ ලොක්කා රාත්‍රී 12 විතර වෙනකන් පියුමගේ ගෙදර රතිගලියේදීලා තියෙනවා. මිට්ටුරුනි මේ වෙලේදී අවශ්‍ය කරන බිලි පූජා ටික ලෑස්ති කරලා දීලා තියෙන්නේ මේ වෙනකොට මේ අම්මන්ඩිගේ කසාද මිනිහ හැටියට ඉදිරිපත් වෙලා ඉන්න කාලකන්ණිය. කොහොමදත් මිට්ටෝරණි පියුමි සමග පැය එකහමාරක් දෙකක් විතර රතිකෙලියේ යෙදිලා අපේ සල්ලි වලින් බීලා අපේ සල්ලි වලින් බයිට් කාලා මේ ලොක්කා ගෙදර ගියා. ගෙදර ගියා විතරක් නෙමෙයි මේ මොහොත මිනුමිට පියුමි ගලබ ගන්න අවශ්‍ය කරන අනිත් කටයුතු කරමින් ඉන්නවා. මිට්ටෝරණි මේ DIG රොහාන් ප්‍රේමරත්න කියලා කියන්නේ අතිශයම දූෂිත නිලධාරියෙක්. මේ පුද්ගලයා 2022 රුපියල් 175ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් වරදකරු වෙච්ච පුද්ගලෙක්. මොහුට මේ සම්බන්ධයෙන් 75.41 ඇලයිරක්.01.22 කියන බී වාර්තාව මගින් මේ අදාළ පුද්ගලයා 175කට ආසන්න මුදලක් වංචා කරපු බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රහස් පොලිසිය මගින්ම දැනුම් දුන්නා. ඒ විතරක් නෙමෙයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තියෙනවා මේ අදාළ පුද්ගලයාට විරුද්ධව වහාම පරීක්ෂණයක් කරන්න කියලා අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට. හැබැයි මේ වනතුරු මේ කාලකන්‍යාගේ සේවය අත්හිටවලා නැහැ. මිත්‍රෝනි කෙනෙකුට කියන්න පුළුවන් පියුමි මස් 250 දෙන්නත් කැමති නම් මේ අධ්‍යක්ෂකයයි කියාගන්න මල පෙරේතයා ගන්නත් කැමති නම් අපට තියෙන අමාරුව මොකක්ද කියලා. මිට්ටෝරණි පියුමිට මස් 250 දෙන්නත් පුළුවන්. ඒ වගේම ලොක්කට මස් 250 ගන්න පුළුවන්. හැබැයි මුම් මේ ගනුදෙනු තුලින් යට ගැහුවේ ගෝඨාභය රාජපක්ෂලා මේ රට තුලින් හොරකම් කරලා කළු සල්ලි විදියට තියාගෙන හිටපු මුදල් සුදු සල්ලි බවට පියුමි හංසපාලි පත් කිරීම සම්බන්ධයෙන් කරන පරීක්ෂණය යට ගහන්න. මේ වෙනකොටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තියෙනවා පියුමිගේ බැංකු ගිණුම් 18ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවන්න. කොහොමදත් මිට්ටෝරණි නඩු තාම්දුරංගේ බඩු තාම්දුරංගේ කියන එක අපි හැමෝම දන්නවා. ලංකාවේ පොලිසියේ බහුතරයක් ලොක්කෝ ගල්බාගෙටයි එවගේම මස් 250ට යට වෙනවා කියලා හැමෝම දන්නවා. කොහොමදත් පියුමිගේ මස් 250ට යට වෙත්ත රංජන් ඇතුළු බහුතරයක් දෙනා මේ මොහොතේ මේ අම්මන්ඩි බේර ගන්න උත්සාහ කරමින් ඉන්නවා. මිට්ටෝරණි දවසින් දවස මේ රට යන්නේ බල්ලට. බල්ලෝ පාලනයට එනවා. මේක නවත්තන්න පුළුවන් ඔබටත් මටත්. ඒ සඳහා හැකියාව ඇති, දක්මක් ඇති, සැලස්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායම සමග අපි පෙමරට යමු. මිත්‍රෝනි, අරගෙන ජයග්‍රහණ නොතිබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.